අයිබෝවන් මැහුම් පිස් වෙත ඔබ ආදරයෙන් පිළිගන්නවා. මම චාන්දනී වේරගම. ඉතින් බොහෝ දෙනෙකුට ගැටලුවක් තියෙන මේ බොත්තංකාස ලස්සනට මහගන්න හැටි ගොඩක් අයට ගැටලුවක් වෙලා තියෙනවා. ඉතින් ඒකට විසඳුමක් විදිහට බොත්තංකාසයක් මහන් නැතුව කොහොමද අපි බොත්තං අල්ලලා බොත්තංකාසය වෙනුවට මොකද්ද කරන්න පුළුවන් දෙයක් කියලා තමයි අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ බොත්තංකාස මහනව වෙනුවට ඊට පහසුවෙන් කරගන්න පුළුවන් උපක්‍රමයක්. එහෙම නැත්නම් මම ටිප්ස් එකක් බලමු අපි ඒක කොහොමද කරගන්නේ කියලා. ඔබ හිතන්න මේ බ්ලවුස් එක හෝ ෂර්ට් එක වම් පැත්ත මේ දකුණු පැත්ත. දකුණු පැත්තෙන් තමයි අපි බොත්තංකාස මහන්න ඕනේ. ඉතින් අපි කවුරුත් දන්නවා අපි මෙහෙම ෂර්ට් එකක් කපනකොට ඉස්සරහට මෙහෙම අඟලක් හෝ එකහමාරක් තියෙනවා. දැන් මම මෙතන තියලා තින්නේ අඟලක්. මේ අඟලක් තියලා මෙහෙම ඇතුළට නමලා අයින් කරලා තියෙන මේ වම් පැත්ත. මේ දකුණු පැත්ත. මේ දකුණු පැත්තෙත් මෙහෙම අපි අඟලක් නවනවනේ සාමාන්‍යයෙන් නේද? ඔන්නෝම ඇතුළට යනවනේ බොත්තං කාසල්ලන්න බොත්තං මේ කාසවලට ඉඩ තියලා. අපි ඒකෙදි කරන්නේ මේ විදිහට අපි කපාගෙන ෂර්ට් එක කියමුකෝ. එතකොට දැන් මෙතන ඉඳන් මෙතන අඟලක් තියෙන කොහොමත් අපි මෙහෙම නමන කොටස ඒකත් අයින් වෙනවා. තව මේ ෂර්ට් එකෙන් අඟල් භාගයක් ඉවත් කරලා අපි මේ දකුණු පැත්තේ කොටස කපා ගන්නවා. එතකොට සම්පූර්ණ අඟල් එකහමාරක් ඉවත් වෙනවා. මේ පැත්තේ මුකුත් කරන්නේ නැහැ වම් පැත්තේ. හරි. ඊට පස්සේ තව පටි දෙකක් කපා ගන්නවා. ඒ පටි දෙක වෙන්නේ අඟල් දෙකක් පළල පටි දෙකක්. ඒකෙදි මැදින් මා රේඛාවක් ඇඳලා තියෙන ඔබට පේනවා ඇති. ඊට පස්සේ අපි බොත්තංකාස මෙහෙන්න ඕන දුරින් මේ විදිහට මම ලකුණු කරලා තියෙනවා. ඒ මම ලකුණු කරලා තියෙන්නේ මේ බොත්තංකාසයේ පළල තමයි ලකුණු කරලා තියෙන්නේ මෙහෙම. ඔබට පැහැදිලි ඇති. දැන් අපි බලමු මේක කරගන්නේ කොහොමද කියලා. මේක ඇතුල් පැත්තෙත් මේ කන පිට පැත්ත මේ හොඳ පැති දෙක. හොඳ පැති දෙකෙත් මම මේ දෙපැත්තට අඟල් භාගෙ තියලා මාක් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ කොටස කපලා ඉවත් කරනවා. හොඳින් මතක තියාගන්න මේක දකුණු පැත්තෙන් තමයි අපි ඉවත් කරන්නේ. දකුණු පැත්ත. හොඳ පැත්ත හැරෙව්වට පස්සේ තියෙන දකුණු පැත්ත. ඊට පස්සේ බලමු අපි මේ කොටස සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා මහගන්නේ. දැන් මෙතන හොඳ පැති දෙක තමයි මේ ඇතුළට තියෙන්නේ. බලමු අපි මේක මහගන්නේ කොහොමද කියලා. බලන්න ඔබට පේනවා මෙන්න මෙහෙම මම ලකුණු කරගෙන තිනවා. මේ මෙතන ඉඳන් මෙන්න මෙතනට මහන්න ඕනේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ මේ ටික මහන්නේ නැහැ. මේ විදිහට තමයි මහගෙන යන්න ඕනේ. බලමු ඔබ හොඳින් බලා ගන්න. මෙතෙන්දි මම ඉදි කට්ට නවත්තනවා. ඉදි කට්ට නවත්තලා නැවත අපි පස්සට ආපස්සට පොඩ්ඩක් මෙහොමක් දෙනවා. ඊට පස්සේ නැවත අපි එතනටම මහනවා. මහල ඉවරලා අර මෙතන මෙහුන් නැති ටික, කියන්නේ මම දැන් මේක ගත්තොත් මෙතනට විතරයි මහන්නේ. මෙතනට මහලා ඊට පස්සේ ආපහු පිටිපස්සට මෙහොමක් විතර ආපහු ඉස්සරහට මෙතෙන්දී මෙහොම නවත්තනවා. ඊට පස්සේ මේ ටික මහන්නේ නැතුව ආපහු මේ විදිහට මහගෙන යනවා. දිගටම එතකොට මේ විදිහට තමයි මහගන්න ඕනේ. ඊට පස්සේ අපි ඉදි කට් උස්සලා අපි මේක මෙතනට ඇද ගන්නවා. මේ විදිහට මහලා තියෙන්නේ. එතකොට මෙතන මැහිලා නැහැ. ඊට පස්සේ අපි මෙන්න මේ කොටස් දෙක මෙහෙම දෙපැත්තට දාගන්නවා. පැහැදිලි ඇති. එතකොට මෙතන මෙන්න මෙහෙම විවරයක් තියෙනවා. ඔබට පැහැදිලි ඇති.
ඊට පස්සේ අපි මේක දෙපැත්තට මෙහෙම දාලා හොඳින් අයන් කරගන්න. අයන් කරගෙන අපි ඊට පස්සේ මෙතන ඉඳන් අඟල් භාගයක් මෙහාට ලකුණු කරලා තියෙන තැනෙනුත් ඇතුළට නමලා අපි මේ දෙපැත්ත මෙහෙම අයන් කරගෙන මේ පැත්තත් එහෙම නමා ගන්න ඕනේ. මේ පැත්තත් නමලා අපි අයන් කරගන්න ඕනේ. බලන්න මෙන්න මේ විදිහට මම අයන් කරගත්තා. එතකොට දැන් මෙතන තමයි අපේ බොත්තම් කාසය තියෙන්නේ. දැන් පැහැදිලි. ඊට පස්සේ ඔබට පුළුවන් මෙන්න මෙතනින්, ඒ කියන්නේ මේ පටිය හොඳ පැත්ත, මේ දෙපැත්තම එක වගේ තියෙන්නේ. ඒ කියන්නේ පටියේ වම් පැත්ත කියලා කිව්වම වම් පැත්තට සාමාන්‍ය මැහුමක් යොදාගෙන යනවා. ඊට පස්සේ අපි උතුරු කොටස මෙන්න මේක. මේ අපේ ෂර්ට් එකේ හොඳ පැත්ත දකුණ. දැන් මෙතනින් අඟල් භාගයක් තියලා තියෙනවා. අපිට පුළුවන් මෙතනින් තව ටිකක් කපලා ඉවත් කරගන්න පුළුවන්. කියන්නේ අඟල් කාලක් වගේ හිටින්න කපලා ඉවත් කරන්න. එතකොට මේක පහසුවෙන් මහ ගන්න. පස්සේ සමා වෙන. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන රේඛාවක් තියෙනවා. මේවා මම ඉන්විසිබල් පෙන් වලින් ඇඳලා තියෙන. ඒක නිසා මේක වතුර චුට්ටක් ගාපුවම මැකිලා යනවා. මෙහෙම තියලා මේක විවර කරලා මේක මෙතනින් තියාගන්න. මෙන්න මෙහෙම. තියලා අපිට තියෙන්නේ මෙතනින් මහගෙන යන්න. එතකොට මේ රේඛාව ළඟට තමයි මම මෙන්න මෙහෙම තියාගන්නේ. පැහැදිලි ඇති? ෂර්ට් එකේ ඇඳපු රේඛාවට තමයි මම මේක මෙහෙම ඇතුල් කරගන්නේ. බලන්න මේ විදිහට තියෙන්නේ. ඊට පස්සේ බලමු අපි අනෙක් කොටසේ බොත්තම් ටික මහගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි මෙන්න මේ වම් පැත්ත හොඳ පැත්ත මේ හොඳ පැති දෙක ඇතුළට තියලා මෙහෙම ගානට තියාගෙන ඔබට පේනවා මෙන්න මේ වැටි කොටස දකුණු පැත්තේ වැටි කොටස මේ විදිහට මේ විදිහටම කපලා ඉවත් කරගන්න ඕනේ. බලන්න මෙන්න මේ සිදුරේ. මෙතන දැන් අපි මෙහෙම තිබ්බට පස්සේ මෙතන තියෙන මේ සිදුරේ මැද්දට ඩොට් එකක් තියන්න. මෙතනත් ඒ වගේ මේ සිදුරේ මැද්දට තමයි ඩොට් එක තියන්න ඕනේ. තියලා අපිට තියෙන්නේ මේ බටන් ටික අල්ලන්න. දැන් එක ඩොට් එකක් තිබ්බම පුළුවන් අපිට මේ ප්‍රමාණයට තමයි ඊළඟ ඩොට් එකක් වදින්න. ඩොට් දෙකක් තියාගත්තා නම් ප්‍රමාණවත් හරියටම මේ ටික මැහිලා තිබුණා නම්. බොත්තම් තුනම මම මැහුවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක මෙහෙම මෙතනින් දාගන්න. බලන්න කොච්චර පහසුවෙන් මේක මහගන්න පුළුවන්ද කියලා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් බොත්තම් කාස මහනවටත් වැඩිය ගොඩක්ම ලස්සනයි. මේ විදිහට ඔබත් උත්සාහ කරලා බලන්න. මේ වීඩියෝ එක ගොඩක් අයට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒක නිසා ඔයාලගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් වටිනා මෙවැනිම පාඩමකින් අපි හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.